තාත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඔයා දන්නේ යා කොච්චර සැරයිද කියලා. මට මෙයාගේ සැර වැඩක් නැහැ. මොකද මට දාන්නේ නැහැ නේ සර. තාත් එක්ක වාගේ තාත් විතරක් නෙවෙයි අපේ අම්මත් සැරයි. අම්මා මේ මේ ඔය පැත්තකට වෙන්න. මම යනවා ඉන්න. ඔව් මට ඒක පේනවා. ඔයා යනකම මෙයා පස්සෙන් එන ගමන් කියලා. ඔයාලා වගේ මිනිස්සුන්ට ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද? මම මේ මෙයාට එහෙම බයින්නේ පොඩි ළමෙන්නේ මේ. මම එකපාරකුත් කිව්වා පොඩි නම් පොඩි විදිහට පැත්තකට වෙලා ඉන්නවා. මම මෙයාගේ අම්මා. මම කැමති නෑ මගේ පුතා ඔත් එක කතා කරනවට. ඒක තේරෙන්නේ නැත්තම් මං ගිහින් වෙලාවක් කියලා දෙන්නම් අර බක පඬිත මචං කාර්යයද. දුවගේ හැටි. අම්මා මේ මයි දුවන් ගිහලා මගේ පස්සෙන් ගිහලා කතා කරේ. හරි? නමගේ යාළුවෙක්. යාළුවෙක්? ඇත්තටම ඔන්න ලැජ්ජාව කියලා දෙයක් නැද්ද පුතා? මේ කොහෙවත් ඉන්න ගුබ්බෑයන් වල උන් යාළුව විදිහට ආශ්‍රය කරන්? ඔව් තාත්තා වගේමයි. මෝඩකම් වල සීමාවක් නැහැ. अम्मा की दानों ने रात कहाँ देने अम्मा ने कहाँ मारना अब यार गाराज कार उत्तर उत्तर दिन मन दे नंगी ने पाया ए माता का नहीं और आवी के खारे लेने है तू एक हर गिये नहीं ते मेकी वे हुआ द मगे पुता के खारे लेने हांदी हांदी बांकु गाने तेंग तेंग वाला काउ द कराज खारे के दुआए मगे पुता ही यागे नमक देवमी माटो या अम्मा ने लागे नामलिंग में डाक नहीं मर किया नो ने मेच्चर है एक खेलर किया ना मगे खोल लागे फाड़ भी इंद देन किया ला එහෙම නෝනොත් වෙන්නේ මොකද්ද කියලා දන්නවද? දැන් දනන් තුරුල් කරගත්ත එක පුතයි. මේකිට සිද්ධ වෙන්නේ නියුනුත් එක තනි වෙන්න. අමිෂ මේ. උන්චි කෙල්ලගෙන කැත කතා කියන්න එපා මිත. කැත කතා? කැත කතා තාම උනේ නැහැ. කැත කතා වෙන්න කලින් තමයි මම මේ ඇවිත් කියන්නේ. මගේ කොල්ල කොල්ලෙක්. අනේ ඒක ඉක්ිර කියලා දෙන්න. මගේ පුතා මම කොහොමත් රට යවනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට යා වල්ලනවා තියා හුස්මවත් වද්දන්න මං ඉඳ තියන්නේ නැහැ. මේ පොඩි ළමයිගේ සම්බන්ධකම් යාළුකම් ගැන හොම වැරදි හිතන්න එපා. ඔය වගේ යාළු කතා කියාගෙන තමයි ඉතින් සමහරක් අය තා. මම දා එහෙම.
ඔයානේ රවිත් එක්ක අනේ වගේ නම් මොකට කතා කරනවද? දැන් කරේ අලු කමට ඇවිත් වෙච්ච දේ අන්තිමට මොකද උනේ? මං රවිගේ වයිෆ් වෙලා නතර උනේ. අනේ ඒ වටේ ඒකie ආවොත් එහෙම මං ඒකie යවන්නේ නැන්දටත් වඩා අන්ත තැනක. අනේ ඒක ඒකිට කියලා. අදනම් වේලාසන ඇවිල්ලා තියෙන්නේ. ඒක නෙමෙයි අනේ මං කියන්න හැදුවේ. ඔයාට මතකද අපේ කැම්පස් එකේ ඉන්න ලොකු අම්මගේ පුතා ජයලත් අයියා. අවුරුදු 25 කට ඉඳලා කැම්පස් එකේ. හවි හවි. මිනිහා තමයි. මිනිහා මල් රස වතාවක් කියන්නේ මේ කැම්පස් එකේ කෙල්ලෝ ගැන. මොකද්ද? මචං කැම්පස් එකේ ඉන්න සමහරක් කෙල්ලෝ මේ පට්ට සෙනගින්න කොරුණෝක මචං අස්සේ මල් පාත්ති අස්සේ හිර වෙලා පොත් පාඩම් කරනවලු මචං. සමාවක් කෙල්ලෝ ගැන්ටි මේ මේ සෙනග ගොඩාක්ලු ඒක අස්සෙත් මචං සීරුවෙන් ඉඳගෙන පොතක් කියවනවලු මචං ගෙවල් වල ආ මිදුලේ හොස්ටල් එකේ සාගරේ වගේ ඉඳදීද්දි පොතක් අතින් අල්ලන්නේ නැති මුං මචං මෙතන ඇවිල්ලා බොරු සොබ්බිනි මම මේ දාන්නේ පාඩම් කරනවා වගේ ආ මේවද කියන්නේ මචං කාර්නිවල් කියලානේ ඈ ना उस पटाऊ अगेनी न्याऊ न्याऊ गाना पिस्तू दाहन दाम से लम अरे सर नांगी एसपे नद मिस्टरी डिटी दी मांगिया गया विला हैप्पी ने मैं पाकिस्तान में हूँ हाउस तो ठीक है आह राइट क्या बहने और यार तो देवा लगाई पूजा और दुगाई होने बोल बलागन हिटी दूने එකේ හරාර කතා කරේ ඈ දැන් පලයා උගලංකු පලයා 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 අන්නානේ පලයා පා 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 දෙකක් අයින්ඩනේ බන් තිබ්බේ මූණ බහින්ද මේ උත් සනීප නැද්ද පොත උත් හිතින් නලු සෑමෝ යෝයි ගතිය තියෙනවා मैडम मनुष्य विशेष आटे वेड़ा नैने
අනිත්තක එළුවෙන්න දැන මෝ කියන්නේ හරිද? පිස්සුද මිනිස්සු. අපි වයිතින් කුළුඳුලේ දකින දේවල් නෙමෙයිනේ. නෑ. ඒ ළමයා හරි හොඳයි. මම ඉතින් ඒ ළමයට පොඩ්ඩක් උදව් කරනවා. හොඳයි. උදව් කරන්න. හරි හරි හරි. මේ එයාට නෑ. තව මොකද සමහරක් කියන්නේ? වාටේ මට දෙන්නටම හරස්සලා ඉන්නේ එකම මිනිසයා. කවුද? අනුහස. අනුහස්. වාකි වනේද? අමන්ත උනේ එක නමා ගන්න පුළුවන්. හැබැයි අනුහසන් දෙක බෑ කියලා. හැබැයි මට මෙහෙම සැකේකුත් තියෙනවා. මොකද? නෑ කොන්නේ. නෑ නේද උරු. ඔයාට තාරෙට දෙන්නේ අනුහස්. මිනිය මාර ගාඩ් ගාන දෙන්නේ අර කෙල්ලට. සමහරවිට. ඔව්. හැබැයි මට මෙහෙමත් හිතෙන සමන්නායක. මොකද? ඔයා අනුහස් සමල්ගේ අවන්තගේ වටිනාකම දන්නවද දන්නේ නැණි. ඒක නම් කවදාවත්ම වෙන්න බෑ. ඒ මොකද? සමල් කවත් ඌක දන්නේ නැති කොට කොහොමද අනුහස් ඒක දන්නේ? ආ? අදයි මොමේ සීනේ මන්ට මයින් කරන්න ඇත්ත ඉස්සර පුදු ඕනේ වෙන්නේ. මේ කොහමද ගණා? මාත් අතරින්නේ නැ බලපංකෝ. මොකදනේ කවුදනේ දන්නේ? කොහොම සර්ට් කියන්නේ? තව ටිකක් බලමු. ඇයි? රබන්? නෑ නිකන් බෑ. නිකන්ගේ? නිකන් කියන උඹ හරියට ලියනවද කියලා මම බැලුවේ. ඔතන මං හරියට ලියනවද කියලා බලපන් උඹ නවත් පුතේ. මයිති බහවිය ලියනවාද කියලා බලන්න තු මන් ලිව්වොත් මයිති මගේ කතාව තියෙන්නේ. ඔය යකෝ ඒ කොපි කරනවා කියලා සිංහලෙන් කියපන් එනං. චබිත් එක කොපි කරනවා නෙමෙයි. නැත්නම් දැන් මොකද කරේ? ඒ මායිමු බෙදා හදාගන්න. නියලි. උට බයිස් ගෙඩියක් කමුනා බෙදා හදාගෙන කන්නේ නැද්ද? ආ උඹ කන්නේ නැද්ද බයිස් ගෙඩිය? හරි ඉතින්. අවන්තට පුළුවන් නම් බයිස් ගෙඩිය බෙදා හදාගෙන කන්න. ඇයි උත්තර ටික බෙදා හදාගන්නේ බැරි? ආ අන්නේ ඒවත් බෙදා හදාගන්න නිසා තමයි අවන්තගේ අන්නේ උතුම් මනුස්සකමට මම අවන්තව යාළුවෙක්ට ආශ්‍රය කරන්නේ. අනික්ගේ චබි ඕගොල්ලෝ වගේ අතන එකයි මෙතන එකයි අද එකයි හෙට එකයි එහෙම නෑ අවන්තය. ඒක මතක තියාගන්න. මේ ඇයි? ආ. මොකද ඔය අද එකයි හෙට එකයි? ඇසු. මෙයා මගෙන් අහන දෙකයි දෙකයි හතරයිද කියලා. අඩියලා ලියනවා ලියනවා පිසුනා දේව. මේ මොකද? නැස පෑනක් නෑ ලියන්න. වැඩිපුර පෑනක් තියෙනවද කියලා හෙව්වේ. මේ ළමයි මේ වෙලා ගත්ත වැඩි දැන් ආ. ඔය ටයිමින් හරියට බලා ගන්න. ටයිමින් හදා ගන්න ඔයාලගේ. හරි ඔලවන්න එපා ඉතින්. පෑන ඉවර කරන්න තු දෙන්න. අම්මෝ පිච්චුනා බං. මේ ඒ පාර මොකද? පෑන ගත්තනේ. ඒ පාර මක නේද? මෙතන මුන්දෙන අලුතෙන් අද දාන පාට් දෙකක් දීලා එළියට දාන තියෙන්නේ සර්. මොකද මයි කෙලියට දාන්නේ? නෑ සර්. මේ දෙන්න එළියට එන්න නම් හරි කියලා මං කිව්වා. දැන් ඔය එළියට දාන්න ඔයා මේකේ නායකයාද? ඉස්කෝලේ නම් උපනායකයාද? ලියනවා ලියනවා සද්දනවා වාඩි වෙලා.
මලි මේ කාර් එකේ කබඩේ හොදලා දාන්නවද ඕනද කියලා අහන්නේ හොදපන් ඒක තමයි මාත් මේ කල්පනා කරේ මොනවා කල්පනා කරන්නද ඔබ මේක මම මොමද හොදන්න ඕන කියලා ඔබ නැත්නම් යකෝ මමද හොදන්න ඕන මේක හොදපන් ඉතින් මේ බම්නිකම් බුම්මගෙන මගේ දියම් බොරෝගෙන ඉන්න හදන්න එපා කියන්න තියෙන දේ කෙලිම කෙලිම මූණ්ඩම කියපන් අපි කෙලින් මිනිස්සු හරි හරි මාත් හරි හරි මාත් හරි දානේ දානේ ඇයි යයි මම්මේ මේ පොඩි මේ වරෙන්කෝ නෑ මම්මා මම්මේ මේ පොඩි මේ වරෙන් දැන් ගුණේ වැඩි ඈතක හිටියේ නෑනේ උඹ ළඟම නේටි ඔච්චර හයියෙන් කියන්නේ නෑනේ මෑ නෑ මං ඉතින් මේ මං කිව්වේ මේ මම නෑ මේ ඉතින් මං කියන්නේ හැමංකෝ හරි ඉතින් කියන්නකෝ දැන් ඔය ගුණේට නෙමෙයි නේද කොමඩි වලින් භාගයක් මට නේද නෑ ඉතින් මේ ඊයේ පෙරදින් ඉඳලා එන අමුතුයිනේ මොකද්ද අමුතු කියන්නේ ඉතින් බුම්මගෙන ඉන්නවා කතා බහක් නෑ මොකද්ද ඉතින් අපි අතින් වරද්දක් වුණා නම් කියන්න අපි යන්නම් ඉතින් වෙන ගරාජයක් හොයාගෙන එතන තෝ වෙන ගරාජ වලට ඉස්කුරුපණියෙන් ඇණයක් ගලව ගන්න බෑ හරියට මගේ ළඟට එනකොට වෙන ගරාජ් වලට යවනවා මන් තෝ වෙන ගරාජ් වලට තුමරදරු එක්කගේ බා මේ ගරාජ් එකේ ප්‍රශ්නේ නෙමෙයි බා මගේ ප්‍රශ්නය එහෙනම් ඉතින් අපි ප්‍රශ්න විසඳුව එකටනේ මගේ ප්‍රශ්නය. මොකද්ද ප්‍රශ්නේ? දෙවුම් මිස්ල. අනි හරි ඉතින් මම විස්තර හොයලා දෙන්නම් කියලා කිව්වනේ. ආනේ අනේ මේ මේ ඔන්නෑ ඔන්නෑ. ඇයි? මේ මේ විස්තර මමම හොයා ගන්න. ඒ මොකද ඉතින්? හ. දරුවෝ ගැන හොයන්න ඕනේ මම්ම තමයි බං. ඇයි? එහෙම තමයි. ගරාජිගේ වැඩ බලා වැඩින්කෝ මම මගේ ප්‍රශ්නේ බලා ගන්න මොකද මම මේ මං අවුල් වුණාම ඔක්කොම වැඩ අප්සෙට් වෙනවා බං ආනන්ද මාත්‍යා තම සතේ කර බය වෙන්න එපා මම ගෑරේජ් එකේ වැඩ ටික ඩොමෙන් බලා ගන්න ආනන්ද මාත්‍යා ප්‍රශ්න විසඳ ගන්නකෝ ඉතින් මං වැඩ ටික බලා ගන්න ආසියාවේ වසර 100කට ආසන්න අත්දැකීමෙන් සවිමත් AIA Insurance Nestle Nangro හොඳම ජීවිතයකට හොඳම ආරම්භයක්. Fair and Lovely BB Cream Makeup Finish එකක් දෙන Fairness Cream එකක්. මේ අමාව හම්බුනේ මේ මහපාරේ. මම වත් එක අනන්තයක් දේවල් කතා කරේ මේ මහපාරේ. දැන්වත් එක කතා කරන එක එක අස්වල් ගානේ හැංගෙන්න බෑ. හරි? දැන් මේ කම්පැනි එකේ අමිත්ගේ ෂෙයාස් කාටද අයිති? සමල්ගට. පිස්සුද මේක? සමල්ගට නෙමෙයිනේ. සමල්කගේ අම්මට. මගේ සොඳුරු හැඟුම සංගවා සංගවා සිහින මවනවා. ඔබ ගැනම නිතර සිතලා සිතලා දෙන තෙමෙනවා. මගේ එකම පෙතුම පාරා පාරා රහසෙමයි